නියෝජ්‍ය පොලිස්පති අර ඝාතන සැලසුමක් තියෙන විපක්ෂ නායකයාගේ ආරක්ෂාව ඉවත් කරේ. එතන නිලධාරි 17ක් සහ සියලුම වාහන ඉවත් කරලා තියෙනවා. නැවත කැඳවලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් බී රිපෝර්ට් එකේ රහස්‍ය වාර්තාව මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වලා තියෙනවා. මහේස්ත්‍රාත්වරයා එම බී රිපෝර්ට් එක මේ මොකද රෙජිස්ට්‍රාට දීලා තියෙන වෙන සුරක්ෂිතව තියන්නත් කියලා එළියට යයි කියලා. ඉතින් එහෙම මේ සැලසුමක් තියෙනවා නම් ඝාතනය වෙන බව හොඳාකාරව දන්නවනේ. ඒ පොලිසියක මේ නිලධාරි ඉවත් කරේ. නෑ, ඝාතනයක් කියන්නේ මැතිවරණයේ තිබුණු කාල සීමාව තුළ මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකවරයෙක් විදිහට එතුමා ඉදිරිපත් කළා තිබුණා. ඒ කාල සීමාවේ තමයි මේ යම්කිසි ආකාරයක පැමිණිල්ලක් ලැබිලා තිබුණේ, අපිට තොරතුරක් ලැබිලා තිබුණේ. ඔව්, ඇත්තටම පැමිණිල්ලක් විදිහට ලැබිලා තිබුණා. මේ වගේ ඝාතන සැලසුමක් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ විමර්ශනයක් සිද්ධ කරා. ඒ විමර්ශන සිද්ධ කිරීමේදී අපිට අනාවරණය වුණා එවැනි ආකාරයේ සැලසුමක්. ඒ කියන්නේ අපිට හඳුනා ගන්න ලැබුණේ නැහැ කවුද මේ සඳහා සැලසුම කළා තියෙනවද. එවැනි ඝාතන සැලසුමක් පිළිබඳ අනාවරණයක් උනේ නැහැ. නමුත් මේ තොරතුරු ලැබුණ අවස්ථාවේම අපි අධිකරණයට කරුණු වාර්තා කරලා විමර්ශන කටයුතු ආරම්භ කරා. ඒකට මේ මැතිවරණ පැවති කාල සීමාවේ තමයි එතුමා නිරන්තරයෙන්ම දිවයින පුරාම රැස්වීම වලට ගියා, මහ ජනතාව අතරට ගියා. ඒකට ඒ අවස්ථාවේදී අපිට අනිවාර්යයෙන්ම එවැනි තොරතුරක් තියෙන අවස්ථාවක ඒ තොරතුරු තහවුරු කරගන්න අතුරු විශේෂ ආරක්ෂාව දිය යුතු වෙනවා. ඒ නිසා ඒ කාල සීමාවේ අපි ඒ ආරක්ෂාව ලබා දීම කරා. නමුත් මේ වෙනකොට දැන් මැතිවරණ කාල සීමාවක් නෙවෙයි, ඒ වගේම එතුමා දෛනිකව දැන් මේ එවැනි රැස්වීම් ආමන්ත්‍රණය කිරීමක් කරන්නේ නැහැ. නිසා එතන එපමණ නිලධාරීන් සංඛ්‍යාවක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි අවශ්‍යතාවයක් ආවොත් ඒ පිළිබඳ සලකලා බලලා අවශ්‍ය කටයුතු කිරීම එක වෙනම කාරණයක්. නමුත් මේ නිසා තමයි ඒ මැතිවරණ කාල සීමාවේ ලබා දී තිබ්බ ආරක්ෂාව දැන් මේ වෙනකොට ලැබෙන්නේ නැහැ. ඒ අවශ්‍යතාවයන්ව තමයි ලබා දෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ලැබුණු තොරතුරත් මේ වෙන විට අපිට දැනට මෙතෙක් අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව ඒ මරණ තර්ජනය කියන කාරණය, ඒ කියන්නේ ජීවිතේ පිළිබඳව තියෙන තර්ජනය ගැන කාරණය මෙතෙක් අපිට තහවුරු වීමක් වෙලා නැහැ. එය යම්කිසි ආකාරයක එකිනෙකා අතර හුවමාරු වෙච්ච පණිවිඩ හුවමාරුවක් එකිනෙකා තව කෙනෙක් කිව්වා කියලා කියන කාරණයක් හැරෙන්නට එහි තහවුරු වීමක් කිසිම සංවිධානාත්මක ස්වරූපයක් අපිට පණිවිඩය තුළ දකින්නට නැහැ, තොරතුරු දකින්නට නැහැ. තහවුරු කරගත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.